ඔබ මේ සම්බන්ධ වී සිටින්නේ සංවර්ධන නිලධාරී සේවයේ පළමු වන සහ දෙවන කාර්යක්ෂමතා කඩින් විභාග සඳහා වන පාඩම් මාලා ඉදිරිපත් කරන තුලන ඊ අකඩමි YouTube නාලිකාව සමගයි. තුන්වන ශ්‍රේණිය නිලධාරීන් සඳහා වන පළමු වන කාර්යක්ෂමතා කඩින් විභාගයේ ගිනුම් ක්‍රම පිළිබඳ වන විෂයත් දෙවන ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන දෙවන කාර්යක්ෂමතා කඩේ විභාගයේ මුදල් රෙගුලාසි හා රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය විෂයේ මුදල් රෙගුලාසි වලට අදාළ ඇතැම් විෂය කරුණුත් එකිනෙක සමාන්තරව ගැනීය හැකි වෙනවා. ඒ අනුව මෙම පාඩම් මාලාවේදී ඉදිරි පියවර කිහිපයක් පළමු වන කඩයිමට පෙනී සිටින අය සහ දෙවන කඩයිමට පෙනී සිටින අය සඳහා ඒකාබද්ධව ඉදිරිපත් කිරීමට අප සූදානම්. දෙවන කාර්යක්ෂමතා කඩින් විභාගයට පෙනී සිටින නිලධාරීන් විසින් දැනගත යුතු අනෙකුත් කරුණු පිළිබඳව වන වීඩියෝ පාඩම් මාලාවක්ද මීට සමගාමීව ඉදිරියේදී ඔබ වෙත ඉදිරිපත් වනු ඇති. මෙම පාඩමෙන් ඔබ වෙත ඉදිරිපත් කරන්නේ ඒකාබද්ධ අරමුදල පිළිබඳව වන කරුණුයි. ඊට අදාළ වන විධිවිධාන, ඒකාබද්ධ අරමුදල සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන සුවිශේෂී තත්ත්වයන් සහ ඒකාබද්ධ අරමුදල ඇසුරින් ඔබගේ විභාගයේද ඉදිරිපත් විය හැකි ආදර්ශ ප්‍රශ්න කීපයක් මෙම පාඩමෙන් ඔබ වෙත ඉදිරිපත් කිරීමට සූදානම්. කිසියම් නිශ්චිත කාර්යයක් සඳහා නීතියෙන් වෙන් කරනු නොලැබූ සියලුම මුදල් ඇතුළත් අරමුදල ඒකාබද්ධ අරමුදලයි. ඒකාබද්ධ අරමුදල පෝෂණය වන්නේ වරිපනම් බදු, ගාස්තු ආදී විවිධ මාර්ගවලින් ලැබෙන ආදායමින්. ඒ අනුව ඒකාබද්ධ අරමුදල පෝෂණය වන විවිධ මාර්ග පවතිනවා. විවිධ දෙපාර්තමේන්තු සතු මුදල්ද, එම දෙපාර්තමේන්තුවලට අයත් බැංකු ගිණුම්වල තිබෙන මුදල්ද, ජනරජයේ සතු වෙනත් විවිධ මුදල් සහ ආයෝජනද ඒකාබද්ධ අරමුදලට ඇතුළත්. ඒ වගේමයි රාජ්‍ය ණය අරමුදලේ පොලිය නිදන් අරමුදලට කරන ගෙවීම් සහ ඒකාබද්ධ අරමුදල රැස්කිරීම සඳහා සහ කළමනාකරණය මෙන්ම භාර ගැනීම ආදී කටයුතු සඳහා දරන පිරිවැය, ගාස්තු සහ වියදම් ආදිය, ඒ වගේම පාර්ලිමේන්තුව විසින් නිශ්චය කරනු ලැබිය හැකි වෙනත් වියදම් ආදිය ඒකාබද්ධ අරමුදලට වැය බරක් වනවා. රාජ්‍ය මූල්‍ය පාලනය සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන අනුව රාජ්‍ය මූල්‍ය පාලනය පිළිබඳව වන පූර්ණ වගකීම සහ බලය පවතින්නේ පාර්ලිමේන්තුවට. ඒ අනුව ඒකාබද්ධ අරමුදල කළමනාකරණය කිරීම සහ මෙහෙයවීම සම්බන්ධයෙන් වන විධිවිධාන සැලසෙන්නේ පාර්ලිමේන්තුවෙන්. එම අවශ්‍යතා සම්පූර්ණ කිරීම සඳහා ඒකාබද්ධ අරමුදලින් වියදම් දැරීම සහ ඒකාබද්ධ අරමුදල පෝෂණය කිරීම සම්බන්ධයෙන් ඊ සඳහා වන විධිවිධාන සැලසෙන්නේ පාර්ලිමේන්තුවෙන්. බදු අඩු කිරීම, බදු වැඩි කිරීම, කිසියම් පනවා ඇති බද්දක් ඉවත් කිරීම වැනි ඒකාබද්ධ අරමුදලට තීරණාත්මක වන්නා වූ ඒකාබද්ධ අරමුදලින් සම්බන්ධයෙන් වැදගත් වන්නා වූ තීරණයක් ගැනීමේ බලය පවතින්නේ පාර්ලිමේන්තුවට. ඒ වගේමයි එවැනි පනතක් පාර්ලිමේන්තුව ඉදිරිපත් කළ හැකි වන්නේත් අමාත්‍යවරයෙකුට පමණයි. අපි මුලින් කී ආකාරයට ඒකාබද්ධ අරමුදලට අදාළ වන්නා වූ කරුණක් පිළිබඳව වෙන පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අමාත්‍යවරයෙකුට හැකි වන්නේත් අමාත්‍ය මණ්ඩලයේ පූර්ව අනුමැතිය ලබාගත හොත් පමණයි. එයින්ද පැහැදිලි වන්නේ ඒකාබද්ධ අරමුදල සම්බන්ධයෙන් වන්නා වූ කරුණු පිළිබඳව සුවිශේෂී වැදගත්කමක් සහිතව සහ වගකීමෙන් යුතුව කටයුතු කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කර ඇති බවයි. මෙම කරුණු ආණ්ඩුක ව්‍යවස්ථාවේ සහ මුදල් රෙගුලාසි සංග්‍රහයේ පැහැදිලිව දක්වා තිබෙනවා. අපි ඒ කතා කළේ ඒකාබද්ධ අරමුදල යනු කුමක්ද යන්න පිළිබඳව. අපි ඊළඟට කතා කරන්නේ ඒකාබද්ධ අරමුදලින් මුදලක් ඉවත් කරගත හැකි ආකාර මොනවාද යන්න පිළිබඳව. පළවෙනි ආකාරය තමයි
පාර්ලිමේන්තුව විසින් යෝජනා සම්මත කර ගැනීමෙන් පසුව මුදල් විෂය භාර අමාත්‍යවරයා විසින් වොරන්ට් බලපත්‍රයක් නිකුත් කිරීම මගින් ඒක අබද්දර මුදලින් මුදල් ආපසු ලබා ගැනීම ඒ ක්‍රමයක් සහ ප්‍රධාන ක්‍රමය පාර්ලිමේන්තුව විසින් සම්මත කරන යෝජනාවකින් පසු නිකුත් කරන වොරන්ට් බලපත්‍රය අනු කුමක්ද යන්න ඉදිරියේදී අපි සලකා බලනවා අපි ඒ කතා කළේ ඒකාබද්ධාර මුදලින් වියදමක් දැරීම සඳහා පාර්ලිමේන්තුවේ අවසරය මත ක්‍රියා කරන ආකාරය පිළිබඳව අපි මේ කතා කරන්නේ එසේ පාර්ලිමේන්තුවේ අවසරයක් ලබා ගැනීමට ප්‍රායෝගික නොවිය හැකි අවස්ථාවන් පිළිබඳව ඉන් එක් අවස්ථාවක් තමයි ජනාධිපතිවරයා විසින් හදිසියේ පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇති අවස්ථාව එවැනි විටකදී පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම සඳහා වන වියදම් දැරීම ගැටලුවක් ඒ සඳහා වන ක්‍රමවේදය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සහ මුදල් රෙගුලාසි සංග්‍රහයේ පැහැදිලිව දක්වා තිබෙනවා එසේ පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම සඳහා වන වියදම ඒකාබද්ධාර මුදලින් දැරීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ගය වන්නේ මැතිවරණ කොමිෂන් සභාවෙන් විමසා ජනාධිපතිවරයා විසින් මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය වන ප්‍රතිපාදන මුදා හැරීමයි. එය ඒකාබද්ධාර මුදලින් වියදම් දැරිය හැකි තවත් එක ආකාරයක්. ඔව් ජනාධිපතිවරයා විසින් හදිසියේ පාර්ලිමේන්තුව විසුරුවා හරින ලද අවස්ථාවක පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම සඳහා වන වියදම දැරීමට ඒකාබද්ධාර මුදලින් එම වියදම දැරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳවයි ඒ කතා කළේ. එසේ ජනාධිපතිවරයා විසින් හදිසියේ පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇති අවස්ථාවක නව පාර්ලිමේන්තුව රැස් වී මාස 3ක් දක්වා වන කාලයක් තුළ රජයේ වියදම් පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ඒකාබද්ධ අරමුදලින් දැරීමටත් ජනාධිපතිවරයාට බලය තිබෙනවා. මෙය ඒකාබද්ධ අරමුදලින් මුදල් ඉවත් කරගත හැකි තවත් එක ආකාරයක්. අපි මේ කතා කරමින් සිටින්නේ ඒකාබද්ධ අරමුදලින් යම් වියදමක් දැරීම ඉතාමත් සුවිශේෂී සහ සීමා කිරීම් සහිත කාර්යක් වන බව. විනාකාරයෙන් කියනවා නම් පාර්ලිමේන්තුවේ අවසරයක් ලබා ගැනීම මතම ඒකාබද්ධ අරමුදලින් වියදම් දැරීම අත්‍යවශ්‍යයි අවධාරණය කර ඇති වාක් මෙන්ම එවැනි අවසරයක් ලබා ගැනීමට ප්‍රායෝගික නොවන ආකාරයට උද්ගත විය හැකි තත්ත්වයන්ට මුහුණ දීම සඳහා සලසා ඇති ප්‍රතිපාදන. අපි මේ කතා කරන්නේ තවත් සුවිශේෂී අවස්ථාවක්. අවිනිශ්චිත අවස්ථාවක්. එනම් රට තුළ උද්ගත විය හැකි ව්‍යසන තත්ත්වයක්, හදිසි ව්‍යසන තත්ත්වයක්, ගං වතුරක්, සුනාමි උවදුරක් එවැනි අවස්ථාවකදී පාර්ලිමේන්තුවේ පූර්ව අවසරය ලබා ගනිමින් එම ආපදා තත්ත්වයට මුහුණ දීම සඳහා පමා කිරීමේ හැකියාවක් නැහැ. ඒකාබද්ධ අරමුදලින් එවැනි ව්‍යසනයකට මුහුණ දීම සඳහා වන වියදම් දැරීමට පාර්ලිමේන්තුවේ පූර්ව අවසරය ගන්නාතුරු පමා කිරීමට හැකිවන්නේ නැහැ. ඒ නිසා ඊට විකල්ප වශයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සැලසී තිබෙන ප්‍රතිපාදනයක් තමයි අවිනිශ්චිත අවස්ථා අරමුදලක් පවත්වාගෙන යාම. එම අරමුදලින් රට තුළ හදිසියේ උද්ගත විය හැකි ආපදා තත්ත්වයකදී වියදම් දැරිය හැකි වෙනවා. මුදල් විෂය භාර අමාත්‍යවරයා සහ ජනාධිපතිවරයාගේ එකඟතාවයෙන් එනම් මුදල් විෂය භාර අමාත්‍යවරයාගේ ඉල්ලීම මත ජනාධිපතිවරයාට එකඟ විය හැකි නම් එසේ එකඟ වීමෙන් අවිනිශ්චිත අවස්ථා අරමුදලින් වියදම් දැරිය හැකි වෙනවා. ඔබ මේ දකින්නේ සංවර්ධන නිලධාරී සේවයේ දෙවන කාර්යක්ෂමතා කඩින් විභාගය එනම් 2017 වසරට අදාළව 2018 වසරේදී පැවති කඩින් විභාගයේ මුදල් රෙගුලාසි හා රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය පිළිබඳව වන විෂයට අනුව ඉදිරිපත් වූ ප්‍රශ්නයක්. රාජ්‍ය මූල්‍ය පාලනය පිළිබඳව සම්පූර්ණ පාලනය කිසියම් ආයතනයක් සතුවන බැවින් එමගින් සම්මත කරනු ලබන නීතියක් අනුව මිස පළාත් පාලන ආයතනයක් විසින් හෝ වෙනත් පොදු අධිකාරියක් විසින් හෝ කිසිම බද්දක් නියම කිරීමට බලයක් නැතැයි යන ප්‍රකාශයේ ඒ කවර ආයතනයකද යන බව විමසෙනවා.
ඔබට ඒ ප්‍රශ්නෙට පිළිතුරු සැපයීම ඉතාම පහසුයි. ඒ වගේමයි එම විභාගයේ ඉදිරිපත් වූ තවත් ප්‍රශ්නයකින් විමසන්නේ ඒකාබද්ධ අරමුදල් මුදල් ඉවත් කර ගැනීම සඳහා ජනාධිපතිවරයාට බලය ලබා දිය හැකි අවස්ථා දෙක සඳහන් කරන්න යනුවෙන්. එම අවස්ථා දෙක පිළිබඳවත් ඔබට නිරවුල් අවබෝධයක් දැන් තිබෙනවා. ඒවාට පිළිතුරු සැපීම ඒ අනුව ඉතා පහසුයි. ඔබ මේ දකින්නේ සංවර්ධන නිලධාරී සේවයේ පළමුවන කාර්යක්ෂමතා කඩේම විභාගයේ විෂය නිර්දේශයට සමාන්තර විෂය නිර්දේශයක් සහිත ග්‍රාම නිලධාරී සේවයේ නිලධාරීන් සඳහා වන කඩේම විභාගයේදී 2016 වසරේ ඉදිරිපත් වූ ප්‍රශ්නය. අපි මෙහිදී සාකච්ඡා කළ කරුණු ඇසුරින් ඉදිරිපත් විය හැකි ආදර්ශ ප්‍රශ්න සහ ඒවා සඳහා සවිස්තරාත්මක පිළිතුරු මීට සමගාමීව ඉදිරිපත් වන ප්‍රශ්නෝත්තර සහිත අත්පොතෙහි ඇතුළත් වී තිබෙනවා. මෙම කරුණුවලට අදාළ ප්‍රශ්න එම අත්පොතෙහි දෙවන ප්‍රශ්න පත්‍රයේ තුන්වන ප්‍රශ්නය ලෙසත්, තුන්වන ප්‍රශ්න පත්‍රයේ හතරවන ප්‍රශ්නය ලෙසත්, හයවන ප්‍රශ්න පත්‍රයේ දෙවන ප්‍රශ්නය ලෙසත් ඇතුළත් වී තිබෙනවා. ඒ සමගම ඊට අදාළ සවිස්තරාත්මක පැහැදිලි කිරීම සහිත පිළිතුරුද ඇතුළත් වී තිබෙනවා. එම ප්‍රශ්නවලට පිළිතුරු සපයමින් ආදර්ශ පිළිතුරු සමග ගලපමින් ඔබගේ දැනුම වර්ධනය කර ගැනීමට කටයුතු කරන්න. ඒ වගේමයි එම අත්පොත ශීඝ්‍රගාමී තැපැල් මගින් ගෙන්වා ගැනීම සඳහා ගත යුතු පියවර පිළිබඳව වන උපදෙස් තිරයේ සඳහන් වෙනවා. ඒ ඇසුරින් එම පියවර අනුගමනය කිරීමෙන් ඔබට එම අත්පොත ශීඝ්‍රගාමී තැපැල් මගින් ගෙන්වා ගත හැකියි. වැඩි විස්තර සඳහා තිරයේ දිස්වන දුරකථන අංක ඔස්සේ තුලන ඊ ඇකඩමි අමතන්න. ඔබගේ කාර්යක්ෂමතා කඩේම් විභාගයේ පැවැත්වෙන දිනය දක්වාම මෙම පාඩම් මාලාව තුලන ඊ ඇකඩමි YouTube නාලිකාව ඔස්සේ ගෙනීමට අපි සූදානම්. ඒ සඳහා නිරන්තරව සම්බන්ධ වීමට අපගේ YouTube නාලිකාව subscribe කරන්න.